හොඳම උදාහරණය විදිහට කඩුවෙල මහනගර සභාව ගත්තත් ඒක මං හිතන වරදක් නැහැ. මේ කසල අංගණයක කටයුතු කරන්න කාන්තාවෝ පැමිණියේ නැහැ. මේක මහා අපිරිසුදු දෙයක්. මේක අපි කාන්තාවන්ට ගැළපෙන්නේ නැහැ. මේක මේ ඒ වගේ තත්වයක තිබ්බ දෙයක්. නමුත් දැන් එහෙම නැහැ. මේක කඩුවෙල මහනගර සභාව විතරක් නෙමෙයි වෙනත් පළාත් පාලන ආයතනවලත් කාන්තා දායකත්වය අති විශාලයි. අපිට මං හිතන්නේ උපදෙස් ලබා දෙන බස්නාහිර පළාත් පරිසර අධිකාරිය ගණපද්‍රව්‍ය අධිකාරිය ගත්තත් එතන වැඩි හරියක් තියෙන්නේ කාන්තා නියෝජනය. අපිට උපදෙස් වරින් වර ලබා දෙන්නේ එතන නිලධාරි. අපේ සංස්කෘතිය තුළ අපේ සමාජය තුළ පවුල තුළ ප්‍රධාන වෙන්නේ ගෘහණිය. ඉතින් මං හිතන්නේ එයාගේ ලොකු භූමිකාවක් තියෙනවා පවුල තුළ. ඒ වගේම තවත් පාර්ශ්වයක් අපිත් එක්ක රැඳෙනවා. ඒ තමයි අපේ පුරුෂ පාර්ශ්වය. ඉතින් මං හිතන්නේ ඒගොල්ලන්ටත් ලොකු සහයෝගයක් දක්වන්න වෙනවා මේක. මොකද කාන්තාවකට ඇත්තටම නිසි තැන තමයි අපි ඉල්ලන්නේ. නමුත් ඒ නිසි තැන දෙන්න ලොකු වැඩ කොටසක් කරන්න තියෙනවා පිරිමි පාර්ශ්වයට. ඒක නොකළොත් එයාලාගේ හිත ඇතුළෙම උපදින හුඟක් නිර්මාණශීලී අදහස ඒ ඇතුළෙම මියදේ. ඒක අනිත් එක අපි දැන් යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. රාජ්‍ය සේවයේ යම් නියෝජනයක් වෙනවා. ඉතින් නමුත් එළියේ ඉන්නව මොකුත් කර කියාගන්න බැරි පිරිසක්. ඒ මිනිස් රාජ්‍ය සේවයට එන්නත් බෑ. ඒක ඇතුළේ වෙන දේවල් ගැන ලොකු අවබෝධයක්වත් නැහැ. නිතරම සැකෙන් බලන පිරිසක් ඉන්නවා එළියේ. ඔන්න ඕක වෙනස් කරන්න පුළුවන්. වෙනස් කරන්න මං හිතන්නේ අවංකවම කියන්නේ රටට ආදරයක් තියෙන තරුණ පිරිසට මං ආරාධනා කරනවා රාජ්‍ය සේවයට එන්න. මේ රාජ්‍ය සේවෙත් එක්ක අපි පුරුකක් කියන එක, අපි කොටස්කාරයෝ කියන තෘප්තිය මං හිතන්නේ අවංකවම රාජ්‍ය සේවය කරන කෙනෙක්ට ලැබෙන තෘප්තිය කිසිම කෙනෙක්ට ගන්න බැහැ. අවංකවම ලැබපු අත්දැකීමෙන් කියන්නේ රාජ්‍ය සේවයට තරුණ කොටස් එකතු වෙන්න, ඔබෙන් නව නිර්මාණ අපිත් එක්ක රාජ්‍ය සේවයට එකතු කරන්න. එතකොට ඒ තුළින් රටට සේවයක් කරන්න ඔබට ලැබෙන හොඳම අවස්ථාව රාජ්‍ය සේවය.